රංගේ ඔයා එනවාද කියලා හිදී අපිට මතක් වෙන්නේ පසුගිය කාලේ වැඩිපුර කතා වුණු දේශපාලන ලෝකයේ දුරකථන ඇමතුමක් ගැන. හැබැයි ඒ ඇමතුමින් ලැබුණු දෙයක් නැති වුණත් අපි මේ කියන ඇමතුම ඊට වෙනස්. මේ ඇමතුම එක්ක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවට ජයග්‍රහණ රාශියක් ලැබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1999 දී එකතු වුණු රංගනගේ ක්‍රිකට් ආරම්භයේ ඒ තරම් ස්ථාවර වෙන්නේ නැත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙද්දී මුරලිදරන් කියන පන්දු යවන්නට දඟ පන්දුවේ සින්නක්කර වගකීම දීලා තිබුණ නිසා රංගනගෙන් හිතපු තරම් දෙයක් ඒ වෙලාවේ කණ්ඩායමට නොලැබුණ නිසා කොහොම හරි ටෙස්ට් වරම් ලබා ගත්තට රංගන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ස්ථාවර වෙන්නේ ඊට අවුරුදු 10කට පස්සේ. රංගන මේ විදිහට දෙවෙනි ගමන ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වෙන එකත් හරි ලස්සන කතාවක්. 2009 ජූලි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි පාකිස්තානයයි අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙනවා. මේ තරගාවලියේ ගාලු ටෙස්ට් තරගයට කලින් තිබුණු පුහුණු සැසේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දුවේ මේ බලාපොරොත්තු විදිහට හිටපු මුරලි ආබාධයකට ලක් වෙනවා. මේ විදිහට සිදුවෙන හදිසි ආබාධයක ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු වගකීම දෙන්නේ කාටද කියලා කණ්ඩායම කතාවෙද්දී මුරලි තමයි කියලා තියෙන්නේ රංගන ගෙන්න ගමු කියලා. මම පුහුණුවීම් වල යෙදී ඉන්නකොට මගේ දන හිස එක පාරටම ආබාධයකට ලක් වුණා. මට ඇවිදින්න බැරි වුණා. එතකොට සංගයි මහලයි අපි කතා කරා මං වෙනුවට ගන්න කවුද කියලා. මම කිව්වා රංගනෝගේ මු කියලා. කට්ටිය එකඟ වුණා. ඔය විදිහට තමයි රංගනගේ දෙවෙනි ගමනට දීපු දායකත්වය ගැන මුරලි තමගේ BBC එක්ක තිබුණු සාකච්ඡාවකදී මතකයේ අවදි කරන්නේ. රංගන ගේන්න තීරණය කළත් රංගන ඒ වෙද්දි හිටියේ එංගලන්තේ නිසා හදිසි රංගන ගෙන්න ගන්න එක හිතන තරම් ලෙහෙසි දෙයක් උනේ නැහැ. කොහොමද රංගනගේ දුරකථන අංකය ඒ වෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සහාය පුහුණුකරු චන්දික හතුරුසිංහ ළඟ තිබුණ නිසා වැඩේ ටිකක් ලෙහෙසි වෙනවා. රංගන යන කලින් මට දීලා තිබුණා එයාගේ එංගලන්ත අංකය. ඒක මම සංගක්කාරට දුන්නා. එහෙම තමයි එයාට කතා කරලා වහම ගෙන්න ගන්න කටයුතු කළේ. තමන්ගේ ක්‍රිකට් ජීවිතය වෙනස් කළ මේ දුරකථන ඇමතුම ගැන රංගන කියන්නේ මෙහෙම කතාවක්. මම ජිම් එකට යන්න ලැහැස්ති වෙනකොට සංගගෙන් කෝල් එකක් ආවා. දවල් 2:30ට විතර. හොඳ වෙලාවට ෆෝන් එක ආන්සර් කරන්න මට පුළුවන් වුණා. සංගහුවා මුරලි ආබාධයකට ලක් වුණ නිසා මට මැච් එකට එන්න පුළුවන්ද කියලා. රංගේ ඔයා එනවද ඇහුවම මම ඉන්නේ කොහෙද කියලා බැලුවේ නැහැ. කොහොම හරි එන්නම් කිව්වා. මේ විදිහට හිතට ආපු ගැම්මට එන්නම් කියලා කිව්වට හදිස්සියට එංගලන්තේ ඉඳලා ලංකාවට එන එක ලෙහිසි වැඩක් නොවුනේ. ගුවන් ටිකට් පත් වෙන් කරගන්න යන කාලයක තරඟයට සෙල්ලම් කරන්න එන එක අභියෝගයක් වුණ නිසා. කොහොම හරි මම මෙතෙන්දිත් වැඩේ ගොඩ දාගන්න මුරලි ඉදිරිපත් වීමත් එක්ක රංගන්ට ලංකාවට එන ගමන අවශ්‍ය දවසේ කරගන්න පුළුවන් වෙනවා. රංගන්ට කතා කළාම එයා කිව්වේ මට ඉක්මනට එන ටිකට් එක හදාගන්න බැහැ කියලා. මම වහම මගේ මිත්‍රයෙකුට කතා කරලා ටිකට් එක හදලා දුන්නා. කොහොම හරි තුන්වෙනිදා රංගනව අපි මෙහෙට ගෙන්නුවා. ওই විදිහට තමයි මුරලිගේ සමුගැනීමෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණ රැසක් ලබා දෙන රංගන හේරත් දෙවෙනි වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වෙන්නේ. මේ වෙනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.